හැබැයි මට ලැබිලා තියෙන කාලය ගැන මම කනගාටු වෙනවා මොකද තවරාසා මැතිණිය වගේ කෙනෙක් ගැන කතා කරන්න මට විනාඩි 4යි ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ගැන මම කනගාටු වෙනවා. මම පොලිස් නිලධාරියෙක් හැටියටත් ඇසින්දුටු සාක්ෂිකරුවෙක් හැටියටත් ප්‍රවාදක සාක්ෂි වලින් සොයාගත් දේවලුත් අනුව මේ විනාඩි 4 දී කොහොමද කතා කරන්න කියන එක වෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම මුලින්ම තවරාස මැතිණිය හඳුනාගන්නේ 1989 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී. එතකොට මගේ OIC හිටපු සේනක් කුමාරසිංහ මහත්තයා හම්බු වෙන්නේ මේ මැතිණිය ඇවිල්ලා හිටපු වෙලේ මම මට ඇව හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අවස්ථා ගණනාවකදී සමහරට 100කට වැඩි අවස්ථාවලදී ඇය මට හම්බු වෙලා තියෙනවා. අවස්ථා 70ක් 80ක් විතර මට දුරකථනයෙන් කතා කරලා තියෙනවා. ඒ අත්අඩංගුවේ පසු වෙච්ච DO ගහලා හිටපු සැකකරුවන් සම්බන්ධයෙන් එතුමිය හැමදාම කතා කරේ ඒ සැකකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් බලන්න අවසර දෙන්න කැමට ගෙනහැල්ලා දෙන්න අවසර දෙන්න ඊට පස්සේ නීතිඥ නියෝජනයක් කරන්න අවසර දෙන්න ඒ වගේම ගරු නීතිපතිතුමා වෙතටත් අධිකරණවලටත් අපවාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමයි කතා කරේ. හැබැයි කිසිම දවසක එතුමිය බලපෑම් කරලා නැහැ මට මේ වගේ වார்த்தාවක් දෙන්න පුළුවන් ඉක්මනින් වார்த்தාව දෙන්න කියන එක තමයි ඉල්ලීම කරේ. කවදාවත් අහලා නැහැ ඔය වார்த்தාවේ ඇප වලට විරුද්ධ වෙලා තියෙනවද නැද්ද කියලා. කිසිම දවසක අහලා නැහැ. ඒ වගේම උසාවියේදී හම්බුණත් මොන හදිස්සියක් තිබුණත් එතුමිය හලෝ ශානි කියලා යන්න අමතක කරලත් නැහැ. ඒ වගේම මම අත්අඩංගුවට ගත්තට පස්සේ ලොකු ප්‍රශ්නයක් තිබුණා මේ නඩුවලට වියදම් කිරීමට මුදල් පිළිබඳව. මගේ දුව තමයි ඒ කටයුතු කරේ බිරිඳත් සමග. මොකද පුතා විශ්වවිද්‍යාලේ හිටියේ යාට අපි මේක ගැන කතා කරන්නවත් කැමති වුණ නැහැ. නමුත් අපිට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ වෙලාවේ මගේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනරත් මහත්මයා තවරස මැතිණියට කතා කරලා අපේ දුවත් මගේ බිරිඳත් එක්කන් ගිහිල්ලා තිබුණා ඉතිමිය ගාවට. මම බන්ධනාගාරගතව හිටපු මාස 10යි දවස් 18ක් කාලය තුල අවස්ථා 4කදී විතරයි මට බිරිඳ හා දරුවන් බලන්න හම්බුනේ. ඒ හම්බු වෙච්ච තවරස මැතිණිය මගේ ඇපයිල්ලුම් පත්‍රය ඩ්‍රාෆ්ට් කරන්න බාරගත්තට පස්සේ හම්බු වෙච්ච පළවෙනි වතාවේ දුව කිව්වේ ඉස්සෙල්ලාම තාත්තේ සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ මැඩම් සත පහක්වත් අපෙන් ඉල්ලුවේ නැහැ කියලා. ඒක තමයි සත්‍ය. ඊට පස්සේ මං අනිත්කුත් නීතිඥ මහතුරුන්ටත් අසාධාරණයක් කරනවා මං වෙනුවෙන් අභියාචන අධිකරණයටත් මහා අධිකරණයටත් ශ්‍රේෂ්ඨ අධිකරණයටත් ඉදිරිපත් කරලා තියෙන FR cases 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කිසිම එක කිසිම නීතිඥ මහත්තයෙක් සත පහක්වත් මගෙන් අය කරේ නැහැ කියලා මම තමුන්නාන්සේලා ඉදිරියේ කියා සිටිනවා. ඒ මං උපයගත්තු දේ අවුරුදු 36ක සේවා කාලය තුල කිසිම කෙනෙක්. එතකොට මම මගේ අපයදුම් පත්‍රය 3-4 ගමනක් නොයෙක් හේතුන් නිසා මාස ගානකින් කල් ගියා. ඒ කල් ගියපු සෑම අවස්ථාවකම තවරාසා මැතිණිය මගේ දුවටත් බිරිඳටත් කතා කරලා කියලා තිබුණා බය වෙන්න එපා තාත්තා ඊළඟ වතාවේ අනිවාර්යෙන් ගන්නවා. ඒ හයිය ඒගොල්ලන්ට දුන්නේ තවරාසා මැතිණිය. මේ කතාව අහන් ඉන්න තමුන්නාන්සේලාට මේක මං හිතන්නේ නෑ ඒ තරම්ම ඇඟට දැනේ කියලා. නමුත් සිය ගණනක් පුද්ගලයන් අධිකරණවලට ඉදිරිපත් කරලා තියෙන මමත් සැකකරුවෙක් හැටියට ඉදිරිපත් කරාම තමයි ඒ නියම ස්වરૂපය තේරුණේ. ඒක තමයි ඇත්ත. ඒ වෙලාවට තමන් අසරණ වෙන ප්‍රමාණය හිතා ගන්නත් අමාරුයි.
හැබැයි මම මස් මාළු කන්නේ නැතුව බියර් උගුරක්වත් මේ අවුරුදු 60කටම බීලා නැතුව දැන් හිජාස් හිස්බුල්ලා මැතිතුමා ගේ කතාවේ කියපුච්ච වගේ දේවල් අවුරුදු 24ක් CID එකේ හිටපු කාලෙදි මට ඒ චෝදනාවල් කිසිවක් තිබුණ නැහැ. මට තිබ්බ ප්‍රබලතම චෝදනාව තමයි නඩු දැම්මා කියන එක. ඒ දාපු එක නඩුවක්වත් මම නෙවෙයි දාලා තියෙන්නේ සමා වෙන්න ඕන කරු නීතිපතිතුමනි ඔබතුමාගේ දෙපාර්තමේන්තුවෙන් තමයි ඒ සියලුම නඩු දාලා තියෙන්නේ මොකද මහාධිකරණේ මට නඩු දාන්න බෑ. ඒ මහාධිකරණයේ චූදිතයන් වෙච්ච චූදිතයෝ තමයි දේශපාලන පරිගණක කොමිසමට ගිහිල්ලා නඩු පැමිණිලි 26ක් මට විරුද්ධව දාලා තිබුණේ. වාසනාවකට අභියාචන අධිකරණයට පින් සිද්ධ වෙන්න ඊයේ පෙරේදා තීරණයක් දීලා තිබුණා ඒක සම්පූර්ණ හෝසි කරලා. මම කරපු දේ හරිද වැරදිද කියන්න මේ අවස්ථාවේ පෙනී සිටිනවා මට හැමදාමත් විරුද්ධව පෙනී සිටපු මම ඉතාමත් ගරු කරන ජනාධිපති නීතිඥ අනිල් සිල්ල මහත්මයා. එතුමා මං කරපු විමර්ශන මං හිතන්නේ 6කට 7කට විතර විත්තිය වෙනුවෙන් පෙනී හිටියා. ඒ ඔක්කොමලට දඬුවම් කෙරුවා අධිකරණේ. හැබැයි එතුමා එක්තරා නඩුවකදී මගෙන් ඉල්ලා හිටියා ශානි මට මේ නඩුවවත් දෙන්න කියලා. මං හිතන්නේ එතුමාට මතක ඇති. කොළඹ මහා අධිකරණ ශාලා අංක 1 තමයි ඉල්ලුවේ. මං ඒකෙදි කිව්වා සර් මේක මගේ ජීවිතෙත් එක්ක බැඳිලා තියෙන නඩුවක්. ඒක නිසා අනිත් ඔක්කොම ගන්න මේක නම් දෙන්න බෑ කියලා. අද ඒක සත්‍යයක් වෙලා තියෙනවා. එතුමා සාක්ෂි දරනවා ඇති මගේ ජීවිතෙත් එක්ක ඒ නඩුව බැඳිලා තියෙනවා. ඉතින් තවරාස මැතිණිය ගැන කතා කරනවා නම් මගේ දුවෝ කියපු දේවල් මට ඇත්තටම මේ වගේ වැදගත් සභාවක කියන්න බැරි තරම් දේවල් අඬාඬ කියපු දේවල් අනන්ත තියෙනවා. ඊට පස්සේ මම ඇප ලබාගෙන පැමිණියට පස්සේ මම ඇය හම්බු වෙලා මගේ දුවත් එක්කම ඇවිල්ලා මං ඉල්ලා හිටියා අඩු ගානේ මේ කොළවලටවත් ගියපු මුදල් ගන්න කියලා. එතුමිය දුන්න හොඳ උත්තරයක්. ශානි ඔයාගෙන් සල්ලි ගත්තොත් මට ඒක ගෙවන්න බැරි පවක් වෙනවා කිව්වා. ඒකට සාක්ෂි තවරාස මහත්මයා ඉදිරියේ තමයි ඒක කිව්වේ. මං හිතන්නේ එතුමාට මතක ඇති. ඒ වගේ උතුම් කාන්තාවක් ඒ තවරාසා මැතිණිය. මං හිතන්නේ අපේ සමාජයට අද තවරාසාන මැතිණිය වගේ 100ක් 200ක් අවශ්‍ය වෙයි කියලා මං විශ්වාස කරනවා අද තියෙන තත්ත්වයේ අනුව. මොකද ඒ තරම් ප්‍රශ්න තියෙනවා. අධිකරණයේ මගින් විසඳ ගන්න. ඕනම කෙනෙකුට අධිකරණයේ පිහිටක් අවශ්‍ය වුණොත් ඒකට නොබියව ඉදිරිපත් වෙච්ච මැතිණියක් තමයි තවරාසා මැතිණිය. මම අද මේ කතා කරන්නේ සිය ගාණක් පොලිස් නිලධාරීන් නොමිලේ පොලිස් නිලධාරීන් වෙණී හිටපු එක් පොලිස් නිලධාරියෙක් හැටියටත් තමයි තමුන්නාන්සේලාට මේ වචන සල්පේ කතා කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මං හිතන්නේ මගේ කාලය ඉක්ම යනවා. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා එක්තරා දේශනාවකදී ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියලා. හැබැයි බුදුහාමුදුරුව අද ජීවතුන් අතර හිටියනම් උන්නාන්සේ ඕකට තව දේශනාවක් ඇතුල් කරනවා අප්‍රේහි සම්ප්‍රයෝගෝ ඕල්සෝ දුක්ඛෝ කියලා දේශනා කරයි. ඒ වගේ තත්ත්වයක් තමයි අද තියෙන්නේ. අවසාන වශයෙන් බෞද්ධයෙක් හැටියට මම ප්‍රාර්ථනා කරනවා තවරාසා මැතිණියට ශාන්ත සුන්දර සැප කෙලවරු අමාමා නිර්වාණ සම්පත්තිය ලබා ගන්න හේතු වාසනාව ලැබේවා කියලා ඔබ සැමට ස්තුතියි.